ඔබ රැකියාව වශයෙන් මොන හරි වෙන කටයුත්තක් කරනවද? මම ලොරියක් හයර් කරනවා. කොට දිනේ කියන්නේ ලොකු ඉඩක් ඕන. ඉඩ නැත්නම් අපිට ඔස්කා ඇති කරන්න බෑ. තුෂාර කොහොමද මේ අභියෝගේ ජයගත්තේ? හොඳට මාළුවට ඔක්සිජන් ලයින් එක දීලා හොඳට කැම දෙනවා නම් සාමාන්‍ය පොඩි වීදුරු ටැංකි වුණත් හොඳට ඔස්කමසුන් ලොක් කරන්න පුළුවන්. කොයි පළට ආවොත් එහෙම ඔෆ් සීසන් එකෙත් වැටහු ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඒකට මොකක් හරි රහසක් තියෙනවද? ඔෆ් සීසන් වලට වෙනම සෙට් එකක් හදනවා. මොනවද කියන්න තියෙන්නේ මේ ඔස්කා වේල් ටේල් වර්ගයේ සතුන් ඇති කරන අයට? ඔව් අපිට ලොකු ආදායමක් ගන්න පුළුවන් වේල් ටේල් සතුන්ගෙන්. මඟල් 3 වගේ 3000 ගන්නට යනවා. මහ පෙයාර එකක් කොහොම 35000ක් විතර වෙනවා. අයිබුවන් කොහොමද ඉතින් අපි අදත් වක්‍ර ලයිෆ් සමගින් මේ මාළු හදන තැනක් හොයාගෙන ආවේ. ඇවිල්ලා ඉන්නේ නාගරික පැත්තකට බලන්න. බලපුවාම මේ පේනවා බැලු බැල්මටම මේ දෙල්කඳ ප්‍රදේශයට ඇවිල්ලා ඉන්නේ. දෙල්කඳ කියපු ගමන් ඔබට මතක් වෙන්නේ දෙල්කඳ පොළ. දෙල්කඳ පොළේ හොඳ කිරි අලුව තමයි මතක් වෙන්නේ. හැබැයි වේල් ටේල් ඔස්කා මාළුව පිළිබඳව තමයි අපි අද හොයලා බලන්නේ. වේල් ටේල් ඔස්කා මත්ස්‍යයා පිළිබඳව කතා කරද්දී එයාට ලොකු ඉඩක් අවශ්‍යයි කියලා තමයි අපේ මතයක් තියෙන්නේ. හැබැයි අද අපි මේ යන තැන එහෙම ලොකු විශාල ඉඩකඩක් නැහැ. අපි බලමු ඒ වගේ තැනක කොහොමද මේ ඔස්කා මත්ස්‍යයා ඇති දැඩි කරන්නේ කියලා. ඒත් එක්කම තවත් කාරණාවක් තමයි දැන් මේ අපි යන කෙනා වෙනත් රැකියාවක් කරන ගමන් තමයි මේ සුරතල් මසුන් අලෙවි කිරීමේ කටයුතු කරන්නේ, ඇති කිරීමේ කටයුතු කරන්නේ. ඒ විතරක් නෙවෙයි, දැන් ඔස්කා මත්ස්‍යයා මේ අපි යන කාලේ දැන් මේ ඔක්තෝබර් නොවැම්බර් කියන්නේ ඔෆ් සීසන් එක. ඊට පස්සේ සීසන් එක පටන් ගන්නේ මාර්තු අප්‍රේල් ඔය කාලවලවල. ඉතින් හැබැයි මේ අපි යන තැන අවුරුද්දේ මොන කාලේ ගියත් ඔබට මිලදී ගන්න හැකියාව තියෙනවා වේල් ටේල් ඔස්කා මත්ස්‍යයා. හොඳයි අපි යමු තැනට, තවත් කල් වේලා ගන්න නැතුව ගිහිල්ලා බලමු මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ, මොනවද සිද්ධ වෙන්නේ, අපිට දැනගන්න තියෙන්නේ මොනවද කියලා. එන්න යන මාත් එක්ක. අපි අර මුලින් සඳහන් කරපු මේ දෙල්කඳ ප්‍රදේශයේ තියෙන ඔස්කා සුරතල් මසුන් ඇති කරන ඒ ගොවිපළට තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ඔබට දැන් එහි තොරතුරු ගෙනෙන්නට තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් මේ මේ වටපිටාව ඔබට දැකපුවම පේන ඇති බොහොම සීමිත ඉඩකඩ ප්‍රමාණයක් තියෙන්නේ නැහැ. නගරබදව අපිට විශාල ඉඩකඩක් තියෙන තැනක් හොයාගන්නවා කියන එක ටිකක් අපහසු දෙයක්. ඉතින් කුඩා ඉඩකඩක වුණත් මේ සුරතල් මසුන් ඇති කිරීමේ ව්‍යාපාරය කරගෙන යන්න හැකියාව තියෙන වග අපිට උදාහරණ සහිතව අද දවසේ ඔබට පෙන්වන්න හැකියාව තියෙනවා. ඉතින් මේ කාර්ය කරන්නේ කවුද, කොහොමද කරන්නේ, කින්ද මන්ද විස්තර දැනගන්නත් ඔබ කැමැත්තෙන් ඉන්න වග අපි දන්නවා. ඒ නිසාම අපි හඳුනාගනිමු කවුද ඔහු, මොනවද කරන්නේ. මෙන්න මේ විස්තර. මගේ නම තුෂාර ඉන්දික පීරිස්. මම ඔස්කා මසුන් තමයි අභිජනනය කරන්නේ. හොඳයි, තුෂාර සඳහන් කරපු විදිහට මෙහි බොහෝ මත්ස්‍යයන් ප්‍රමාණයක් ඉන්නවා, විසිතුරු මසුන් ඉන්නවා. ඒ අතර විශේෂ කොටසක් තමයි මේ වේල් ටේල්, ඔස්කා වේල් ටේල් වර්ගයේ මත්ස්‍යයන්. ඉතින් හරි අමාරු අපහසු සතුන් జాතියක් තමයි මේ ඔස්කා ඇති කරන්න. මොකද විශාල ඉඩකඩක් අවශ්‍ය වෙනවා. මොකද සතුන් ඉක්මනින්ම ලොකු වෙනවා. එතකොට ලොකු ටැංකිය අවශ්‍ය වෙනවා. මෙයාදී ටිකක් බාධක ටිකක් තියෙනවා. ඉතින් මේ වගේ කුඩා ඉඩකඩක ඒ බාධක ටික ජය ගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. හැබැයි මේක සාර්ථකව කරනවා. දැන් තුෂාර කොච්චර විතර කාලයක් වෙනවද මේ මත්ස්‍ය ව්‍යාපාරය පටන්ගෙන? මම දැන් අවුරුදු 10ක් විතර ඉඳන් කරගෙන යනවා. දැන් අවුරුදු 10ක් කියන්නේ මේ පොඩි කාලයක් නෙවෙයි, දශකයක්. හරියට ගත්තොත් දශකයක්. ඉතින් අවුරුදු 10ක් මේ ඔස්කා මසුන් මේ වගේ කුඩා ඉඩකඩක ඇති කරනවා කියන එක ලොකු ජයග්‍රහණයක්. එතකොට තුෂාර දැන් ඔබ රැකියාව වශයෙන් මොන හරි වෙන කටයුත්තක් කරනවද, නැත්නම් මේ මේ ව්‍යාපාරයේ විතරද ඔබට තියෙන්නේ? මම ලොරියක් හයර් කරනවා. ඒ කියන්නේ උදේට සතුන්ට හැමදාම කෑම දීලා යන්නේ. ඊට පස්සේ මං දවල්ට ඇවිල්ලා ආයිත් එක වේලක් දෙනවා. ඊට පස්සේ ආයිත් අවසට වේලක් දෙනවා. එහෙම තමයි වේල් තුනක් හරියටම දෙනවා. හැමදාම උදේට ටැංකිවල බලනවා ටැංකි හොඳට පිරිසිදුව තියෙනවද, පොඩ්ඩක් අඩිය සයිපෙන් කරලා දානවා බටේකින්,
සයිපන් කළා දැම්මම මේක හරියනවා. අඟල් දෙකක් විතර ඇදලා අඟල් දෙකක් වතුර ගහලා ටැංකිය හොඳට හදාගෙන යනවා. ඉතින් මේ අපි ඔස්කා ගැන වැඩිපුර කතා කරන නිසා ඔස්කා මේ වේල් ටේල් ඔස්කා පිළිබඳව වැඩිපුර කතා කරන නිසා අපි දැනගන්න කැමතියි මොන වගේ වර්ගද තියෙන්නේ ලංකාවේ. වේල් ටේල් වර්ග මේ හයක් පමණ ඉන්නවා. ඒකේ කොපා ඉන්නවා, බ්ලැක් ටයිගර් ඉන්නවා, රෙඩ් වෙල්වට් ඉන්නවා, ලෙමන් ඉන්නවා, ඇල්බිනෝ ඉන්නවා, ලෙපඩ් ඉන්නවා. වේල් ටේල් ඔස්කා එකේ සුදු ටයිගර් එක කියන්නේ සුදු එකාගේ ඇඟේ රතු පාට පැච් පැච් තියෙනවා. වෙල්වට් එක කියන්නේ ෆුල් රෙඩ් එක. ඒ කියන්නේ සුදු එකාගේ ඇඟ ෆුල් රෙඩ්. ලෙමන් එක කියන්නේ කහ පාටයි, මාළුවා සම්පූර්ණ කහ පාටයි. බ්ලැක් ටයිගර් එකේ කළු ටයිගර් එක කියන්නේ පැච් පැච් තියෙනවා. ඒ කියන්නේ කළු මාළුවාගේ රතු පැච් පැච් තියෙනවා. මේ ලෙපඩ් එක කියන්නේ ඇඟේ වෛරම් වගේ දිගටම අර අත්තක් බෙදිලා වගේ විහිදිලා විහිදිලා තියෙනවා. වෙල්වට් එක කියන්නේ කළු මාළු වගේ රතු ෆුල් මූණ ළඟට වෙනකන් සාමාන්‍ය රතු පාටයි. ඒක තමයි වෙල්වට් එක කියන්නේ. හොඳයි. ඉතින් මේ විදිහට ලංකාව පිළිබඳව කතා කරද්දී වේල් ටේල් වර්ගයේ ඔස්කා වේල් ටේල් වර්ගයේ මත්සින්ගේ වර්ග 6ක් ඉන්නවා. ඒ 6ම මේ ගොවිපලේදී ඔබට දැක ගන්න පුළුවන්, මිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් අසීරු කටයුත්තක් මේ ඔස්කා වර්ගයේ මත්සෙන් ඇති දැඩි කරන එක. අනිත් එක තමයි මේ අයගේ බිත්තර දාන කාලේ, එහෙම නැත්නම් සීසන් එක කියලා කියනවා. මේ සීසන් එක තියෙන්නේ මාර්තු වල ඉඳලා සාමාන්‍යයෙන් අගෝස්තු වගේ වෙනකල්. ඊට පස්සේ ඔෆ් සීසන්. එතකොට මේ හැබැයි මේ ගොවිපලට ආවොත් එහෙම ඔෆ් සීසන් එකෙත් වැටහු ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් තුෂාර, මේ ඒකට මොකක් හරි රහසක් තියෙනවද? නෑ, රහසක් නෑ. ඒ කියන්නේ අපි පොඩි කාලේ ඉඳන් සතුන් අදලා ඔෆ් සීසන් වලට වෙනම සෙට් එකක් හදනවා. ඒ සෙට් එක තමයි ඔෆ් සීසන් එකට අපි හදාගන්නේ. හොඳයි. අන්න ඒ විදිහට මේ තුෂාර පුරුදු පුහුණු කරලා තිනවා මේ ඔස්කා වර්ගයේ සුරතල් මසුන් ඔෆ් සීසන් එකේදීත් ඇති දැඩි කරන්න මේ මත්ස්‍ය ගොවිපලේදී. විශේෂයෙන්ම මේ වේල් ටේල් වර්ගයේ ඔස්කා මසුන් මෙහිදී මිලදී ගන්න හැකියාව තියෙනවා. අපිට පේනවා දැනටත් කපල් දාලා තියෙනවා වෙන වෙනම බිත්තර දැමීම සඳහා. එතකොට දැන් අපි බලමු කොහොමද මුලින්ම මේ ඔස්කා වර්ගයේ මත්ස්‍යින් කපල් එකක් මේ බීඩින් සඳහා කපල් එකක් අපි වෙන් කරගන්නේ හඳුනාගන්නේ කොහොමද? අපි බීඩින් වලට ගන්නවා නම් අපිට හැඩෙන් අර මිදියෙන් ටිකක් අමාරුයි සත්තු හොයාගන්න. ඒ හින්දා තමයි අර ටැංකියකට මසුන් 10ක් විතර අඩි 4x4 බක්කියකට දැම්මහම තමා ගැහන් සතා පිරිම් සතා වෙන වෙනම තෝරගන්නවා. එතකොට ඒ සත්තු අයින් වල ඉන්නවා. එතකොට අපිට තියෙන්නේ ඒ සත්තු දෙන්නව අල්ලලා වෙනම ටැංකියකට දාලා අභිජනනයට සඳහා සූදානම් කරගන්න. හොඳයි. දැන් ඔය අපි මේ අභිජනන කටයුතු සඳහා මේ පෙයාර එකක් දැම්මට පස්සේ ටික දවසක් යනකොට අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙනවා එක සතෙක් මේ අර අපි මුලින් සඳහන් කරා වගේ මේ ප්ලේට් එකක් දානවා, මේ ප්ලේට් එක සුද්ධ කරනවා. මේ ආදී වශයෙන් ඒ කටිගේ ක්‍රියාකාරකම් කොහොමද මේ බිත්තර දැමීම දක්වා කටයුතු සිද්ධ කරන්නේ? ඔව්, පිරිමි සතා ඒකේ ප්ලේට් එක හොඳට මදිනවා. මැදලා තමයි ඌ අර ශ්‍රාවයක් කලවනවා. ඊට පස්සේ තමයි ගෑන් සතා ඇවිල්ලා බිත්තර අලවන්නේ. දැන් ඔබට හැකියාව තියෙනවා පිරිමි සතා තමා මේ ප්ලේට් එක සුද්ධ කරන්නේ. එතකොට හොඳටම හඳුනා ගන්න පුළුවන් මේ තමා පිරිමි සතා. අපි මීට කලිනුත් ඔස්කා වර්ගයේ සතුන් පිළිබඳව කතා බහ කරලා තියෙනවා. හැබැයි මේ විශේෂයෙන් අද දවසේදී අපි කතා කරන්නේ මේ වේල් ටේල් වර්ගයේ ඔස්කා මත්සින් පිළිබඳව. දැන් අර සාමාන්‍යයෙන් ඔස්කා වර්ගයේ මසුන්ට වගේම කොහොමද ටැංකියක් ප්‍රමාණය කොහොමද ඒ දෙන්න දැන් බීඩින් කපල් එකක් තෝරාගත්තට පස්සේ ඒ දෙන්න මොන වගේ ටැංකියට මොන වගේ ප්‍රමාණයක ඉඩකඩද දාන්නේ? අන්න ඒ වගේ විස්තර ටික අපිට කියන්න ඕන. ඔව්, කුඩා ඉඩකදී නම් සාමාන්‍ය 2x2 වීදුරු ටැංකියක් තිබ්බත් ඇති. එහෙම මසුන් දෙන්නම දමලා මේ සිවිලින් සීට් කැල්ලක් අපි දානවා. ඒ දැම්මාට පස්සේ ඒ ප්ලේට් එකේ තමයි උන් බිත්තර දමන්නේ. හොඳයි. ඉතින් මේ දැන් අපි බීඩින් ෆෙයාර් එකක් දැම්මට පස්සේ ඒකට දෙන කෑම මොනවද? ඊට පස්සේ යාලා බිත්තර දැම්මට පස්සේ අපි ඒ විදිහටම කෑම දෙන්න ඕනද? ඒ කෑම නිසා සමහරක් විට බිත්තර වලට හානි වෙන්න පුළුවන්, මේ වගේ වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණාවත් පැහැදිලි කරගන්න ඕන. අපි ගොඩක්ම බීඩින් මක්සෑන්ට මේ හයි ප්‍රෝටීන් එහෙම ටිකක් දෙන්න හොඳ නැහැ. ගොඩක්ම හොඳ කෑම තමයි ප්‍රීම කෑම.
Pima kama hal meso weli chal meso kadla denna puluwang isso denna puluwang bidin asana wenakota poddak isso dunnama ekulla abijanne itam pahasula takkala bittara dana oy gadawil panu ema denna puluwang ewa dunnot hondai godakma bidin couple ekak dala kochchara vithara kalayak giyata passeda me bittara damime kriyavali arambha wenne oh satiyak vithara yanakota un bittara danna padang ganno Oh, satu ekor di terus pasai, di terus dana, dengan body plate tekak dana kila kiuwa. Plate tekik itu, sama ikatnya di terus dana. Dengan api, ada dekka, ini sendha suuda nama beno ek couple leka. Itu kota me, ya lah me plate tekak suudha kerno. Mukhadh kerani? Oh, pilih sata plate tekak suudha kala dino. Itu pasai, u gamme kak pagi alono. Itu pasai, sama ikan sata di terus alwani. Tuh, di terus dala, samaning dina kia king di terus petau bawa terpatuan. Oh, api bitter apu ama paya hatrak bitter ati ella plate ke liat agan nuah, orang body tanki ekata dana plate ke, itu pasi di na tunak bitter yano kota petau liat eno, plate ke api liat agan ne mahayung ekat hitiye wature semuna hari apresin tu datya tibot te bitter hatchin ni ne godak ke kian ne dilir anam manang hindau kompuskano, hindau tamai api plate ke agan ne, plate ke Arang honda watur kada damma hata pasi apida siyeda siyak ma eking petau hach kara gana pulua. Kuda ida pramana yak wage inno kota podak hari bayo unot bitara kanda pulua mahayo. Inda tama api plate kaga gane ara loku ida kwage tiyana manang ehema plate kaga gano ne mahayo unta ma hach kara la unta ma petau hadan dena pulua. Dan api bitara petau welia ta wela ai dawas ta haiking ai bitara dano wa ara ka api bitara plate ga tina tuna ma tika kalyano ito kota apida wana pramane ga aduino mau sa tun bitara dama ta pase plate ga ara gana pa hatara bitara tiela plate ga ara gana api wenat kene adi pramane bagi kuda tangki ka ta dala deng sa tun ati karan utama sudana bene apida me kian ko deng me hima daga ta ta pase me ka tiras wada siras wada me plate ga tiane ito pase ka ta mono hari batura ta dano ada yang mana tang api oksigen ni kak den ni ko hamada mena me poti tanki api karena khati tuti ke mana dikila api pehadli kala den oh me plate ke sama ane siras sata ta dano na itu kota ara puskana pramania wedi unat ara peta utika mulima bimata wede no itu kota metalin blue utika dano na puskana pramania itu kota adu ino Siras satar tiaga nuah me plate ke, itu pasi, ekor oksigen laba dini, kene asan nih laba dini, atau emang nanti, wenat tena kini laba dini, atau kohamu de oksigen laba dini apa tanki itu? Oksigen, tapi ya ke asan nih ma tiak tienno, tiak sera dua ta tiyan nona. Deng, dawas tuna kini itu petau elite awat ter pasi, petau unta api kohamu de ikat itu, isoroma kham dini, atau emang nanti, yala em tanki tiela tienno de kalayak me bagi, unah tapi itu pasi keran. Peta bu evil lah komat dawas tunim paset pina nu komat dawas tawa deka tunak kaya nama itu kan pina kan mukut tahar dini ne ungi ara bittering ena shravin tamai ekin jiwa dini itu pasi api dawas deka tunak pina nu kota apita dini pulang brasium sama ane satiak pitera ena kang brasium digadama dini pulang itu pasi decap kila tino eka dini pulang digadama Kuda abadi ya, kayaknya ma dawas hatra pahak ya, kayaknya dem pinan abadi itu enakota satu nda eti benda pulang sangkula tamun ada. Oh, samaan ya vice sport lagi enak pulang, ekah hindah tamai api ara metalin blue tiga k dan, itu kota eva ini kas aduh ini. Samaan neng ekah berak bitter kocer bitter dan amade, petau kocer bitter ekah berak laba gan nih kia abadi enak. Bitter komat 10-15 kitar dana komat hatchen kota samaannya jodoh asyik panah kitar labagan pulua. Satu aja size sekata ekian samaannya mana seno podi satek nang 15 kwa kita medane satu lokuin bitter pemanah ready no. Thank you.
දැන් ඔය වගේ සතියක් දෙකක් ගියාට පස්සේ මේ කට්ටියට සාමාන්‍යයෙන් කෑම දෙනවද ඊට පස්සේ කොහොමද මේ කට්ටිය මොන වගේ ටැංකියකටද යොමු කරන්න ඕනේ ඒක කොහොමද පවත්වාගෙන යන්න ඕනේ මෙන්න මේ විස්තරات අපිට කියන්නකෝ ඔව් සාමාන්‍යයෙන් අඩි 4යි 4යි ටැංකියකට වගේ ජෝඩු 500ක් විතර දාලා පවත්වාගෙන යන්න පුළුවන් ඊට පස්සේ උන්ට පුළුවන් නම් බ්ලඩ් වම් තියනවා ඒව දුන්නා නම් මාළු විජහට ලොකු වෙනවායි මාළු මේ කොච්චර විතර කාලයක් මේ ටැංකියේ තියාගන්න හැකියාව තියෙනවද ඔව් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 1මාර විතර වෙනකන් ටැංකිය තියාගන්න පුළුවන් ඊට පස්සේ ලොකු ටැංකියකට මාරු කරන්න ඕන හොඳයි දැන් ඔය කාලය ඇතුළත ඒ කියන්නේ අඟලක් 1මාරක් විතර විශාලත්වය වෙනකල් අපි ඇති දැඩි කරගන්න කාලේ කොහොමද ජලය ප්‍රමාණය කොහොමද තියාගන්න ඕන ඒ කට්ටියට දෙන්න ඕන කෑම වර්ග මොනවද ඒ කට්ටියට එන්න පුළුවන් ලෙඩ මොන හරි තියෙනවා නම් ඒවා මොනවද මෙන්න මේ පිළිබඳව අපිට පැහැදිලි කරලා දෙන්නකෝ ඔව් සාමාන්‍ය ජලය උස සාමාන්‍ය අඟල් 7ක් වගේ තියාගන්න පුළුවන් සාමාන්‍ය උන්ට අර සීතලට එන්නේ වයිස් පොට් තමයි. ඒකට පොඩ්ඩක් මෙතලින් බ්ලූ ටිකක් ලුණු ටිකක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය හීටරයක් තියෙනවා නම් අංශක 26ට විතර දාලා හීටරේ දාලා තිබ්බනම් එතකොට ලෙඩ එන ප්‍රමාණය අඩු වෙනවා. හොඳයි. දැන් ඒත් එක්කම අපිට දැනගන්න කැමතියි තුෂාර දැන් කපල් එකක් මොන වගේ වයසේදීද මේ බිත්තර දැමීම ආරම්භ කරන්නේ ඊට පස්සේ බිත්තර දැමීම අවසන් කරන්නේ කොච්චර කාලෙකින්ද ඒ කාලය ඇතුළත ඒ කට්ටියගේ ක්‍රියාකාරීත්වය කොහොමද මෙන්න මේකත් අපිට විස්තර කරලා දෙන්නකෝ ඔව් සාමාන්‍ය මාළුවෙක් අවුරුදු 1මාරක් විතර යනවා බීඩ් වෙන්න බීඩ් වුණාට පස්සේ සාමාන්‍ය අවුරුදු 3ක් විතර යනකම් බිත්තර ගොඩක් ප්‍රමාණයක් ගන්න පුළුවන් 3න් පස්සේ සාමාන්‍යයෙන් අඩු වෙනවා එතකොට අපි ඒ සත්තුන් අයින් කරන්න ඕන දැන් අපි මේ සාකච්ඡාවේ බොහොම හොඳ තැනකට ඇවිල්ලා ඉන්නේ. දැන් මේ සතුන් බෝ කරගන්නේ කොහොමද? මවු සතුන් තෝරාගන්නේ කොහොමද? ඊට පස්සේ මවු සතුන් කොච්චර කාලයක් බිත්තර දානවද? මෙන්න මේ ආදී වශයෙන් සියල්ල අපි දැන කියාගෙන දැන් අපේ තුෂාර කිව්වා මේ යම්කිසි කාලයකදී මේ කට්ටිය අභිජනන කටයුතු වලින් අයින් කරලා අලුත් පරම්පරාවක් හදා ගන්න ඕන කියලා. දැන් ඒ තුෂාර මම දැනගන්න කැමති ඒ හදා ගන්න පරම්පරාව අර කලින් මවු සතුන්ගෙන් බිහි කරගත්ත පැටව එහෙම නැත්නම් අපි වෙනම අරගෙන හදා ගන්නවද මෙන්න මේ කාරණාවත් පැහැදිලි කරලා දෙන්නකෝ ඔව් අපිට පුළුවන් තරම් වෙනම අරන් හදා ගන්නවා නම් සාමාන්‍ය තැන් දෙකකින් වගේ හදා ගන්නවා නම් හොඳයි නැත්නම් මොකෝ දන්නවද ඩිපොම් මාළු වෙනවා ඒ කියන්නේ අංග විකල වගේ සත්තු ඇවිල්ලා ඩිපොම් වෙනවා ඒ හින්දා වෙන වෙන තැන් වලින් අපි මාළු ගෙනල්ලා හදා ගන්න එක හොඳයි දැන් ඔක මිනිස්සු පැත්තෙන් ගත්තහමත් ඔහම එකම බ්ලඩ් ගෲප් එකේ කට්ටිය විවාහ වෙච්චහම ඔය වගේ ප්‍රශ්න ඇති වෙනවා කියලා කියනවා. එතකොට මාළුන්ගෙත් මේ ප්‍රශ්නෙම තියෙනවා කියලා තමයි තුෂාර කියන්නේ. ඒ නිසා තැන් කිහිපයකින් මවු සතුන් අරගෙන මේ අභිජනන කටයුතු සඳහා යෙදීම තමයි වඩා හොඳ කියලා ඔන්න කියනවා. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. දැන් මේ ඔය ඩිෆෝම් වෙනවා කියලා කිව්වේ මොන වගේ දේවල්ද වෙන්නේ? ඔව් අර වරල් ඇද වෙනවා, කටවල් ඇද වෙනවා. හොඳයි දැන් අපිට තව ප්‍රශ්නයක් එනවා දැන් මේ ඩිෆෝම් වෙන සත්තු ඉන්නවනේ දැන් මේ අයට මොකද කරන්නේ තුෂාර ඇත්තට මොකද කරන්නේ අපි උන් ටැංකිය වලට දාලා රැක බලාගෙන උන් ටික කලක් ගියාම මැරෙනවා ඒකයි වැඩක් නැහැ මේ මලුන් හොඳයි අන්න ඒක නිසා ඔබ මේ මත්සෙන් නැති කරනවා නම් වග බලා ගන්න ඕන කාරණාවක් තියෙනවා නිරන්තරයෙන්ම මේ ඩිෆෝම් සතු ඇති වෙන එක වළක්වා ගන්න ඕන ඒක සඳහා බ්ලඩ් ගෲප් එක කඩා ගන්න ඕන දැන් ඔය ප්‍රශ්නේම තුෂාරටත් එන්නේ ඇති අපි බලමු මේ බ්ලඩ් ගෲප් එක කොහොමද කඩාගන්නේ ඒ සඳහා සත්තු ගෙන්නගන්නේ කොහොමද මෙන්න මේ විස්තරات අපිට කියන්නකෝ ඔව් අපිට දැන් අවුරුදු 5කින් විතර රටින් මාළු වෙන්නේ නැහැ ඒ හින්දා ගොඩක්ම ඔය ප්‍රශ්නේ ඉන්නේ වේල් ටේල් මසුන්ට ඒ හින්දා අපි වේල් ටේල් මසුන්ට නෝමල් මක්සෙත් දාලා බ්ලඩ් ගෲප් එක කඩා ගන්නවා දැන් මේ තුෂාරගේ ටැංකිය දිහා බලපුවාම මේ කිරි හට්ටි තියෙනවා මේ මන්නම් මුලින්ම ඇහුවේ මේ මේ කිරි දෙනවද මාළුන්ට කියලා හැබැයි මේ මේ කිරි හට්ටි වලට එකතු වෙලා ඉන්නවා ඒ හැමෝම ඒ ඇයි තුෂාර ඒ අපි අර බ්ලඩ් වම්ස් දාලා තින්නේ ඒකේ හින්දා කිරි හට්ටියට ඇවිල්ලා උන් අර එක්කක් වෙලා කනවා ඒකේ අර පොඩ්ඩක් මඩ ඉතුරු වෙන හින්දා ටැංකිය වටේ යන හින්දා තමයි කිරි හට්ටියක් දාලා තින්නේ දැන් මේ ගොඩ දෙනෙක් කියන්නේ ලොකු ඉඩක් ඕන ඒ ඉඩ නැත්තම් අපිට ඔස්කා ඇති කරන්න බෑ මෙන්න මේ වගේ එකක් නේ කියන්නේ තුෂාර කොහොමද මේ අභියෝගය ජයගත්තේ පොඩ්ඩක් ඉඩ ප්‍රමාණය අඩුයි එහෙම තමයි ඒ වුණත් පුළුවන් තරම් උපරිම මම වැඩපිළිවෙලක් හදාගෙන දිගටම හොඳට කරගෙන යනවා සමහරු කියනවා පොඩි ඉඩේ මාළු හැදෙන්නේ අනම්මනම් ඒ කියන්නේ හොඳට මාළුවට ඔක්සිජන් ලයින් එක දීලා හොඳට කෑම දෙනවා නම් සාමාන්‍ය පොඩි වීදුරු ටැංකි වුණත් හොඳට ඔස්කමසුන් ලොක් කරන්න පුළුවන්
ප්‍රමාණය අනුව දැන් අපි සාමාන්‍යයෙන් සත්වෙක් කොච්චර විතර ප්‍රමාණයකදීද අලෙවි කරන්න සූදානම් කරන්නේ අපි ඔව් සෙන්ටිමීටර් එකහමාර වගේ එනකොට අලෙවි කරන්න පුළුවන් ඔන්න හොඳට කෑමට හුරු කරලා සෙන්ටිමීටර් එකහමාරක් විතර ලොකු වෙනකොට තමයි අලෙවි කරන්නට සුදුසුම කාලේ ඔබ මිලදී ගන්නව නම් අන්න ඒකනත් හොඳට අවධානය යොමු කරන්න දැන් අපි කොහොමද වෙනත් කෑම වලට මේ කටි හුරු කරන්නේ මොකද අලෙවිය සඳහා දැන් සූදානම් වෙලා තියෙන්නේ අරන් ගියාට පස්සේ ඒ අය ඇති කරන විදිහට තමයි කෑම බීම ලබා දෙන්නේ කට්ටියගේ දැනුම අනුව අපි මේ ඔස්කලාට කොහොමද ඊට පස්සේ කෑම දෙන්න ඕනේ කෑම වලට හුරු කරලා දෙනවද මොන වගේ කෑම වලටද හුරු කරන්නේ මෙන්න මේ විස්තර අපිට පොඩ්ඩක් කියන්නකෝ ඔව් අපි අර බ්ලඩ් වම් දෙනකො දීලා ඉවරනු ගමන් ඇපෙක්ස් නම්බර් එක දානවා එතකොට අපි කෑමට හුරු කළා තමයි මාළු පොකුණු වලට සඳහා දෙන්නේ ගාන ඉස්සලා වතුර බේසමකට විතර පොකුණේ ජලය අරගෙන මාළු ජෝඩුවක් විතර දාලා තමයි ටෙස්ට් කළා තමයි දාන්න ඕන නැත්නම් අර පොකුණේ මොකක් හරි ඒ විසක් අනම්මනම් තිබ්බොත් මාළු මැරෙනවා. ඒ හින්දා තමයි ඒ විදියට කළා තමයි අපි පොකුණට මාළු දාන්නේ. දැන් එතකොට අර සෙන්ටිමීටර් එකහමාරේ විතර එකනක් පොකුණට දාන්න පුළුවන්ද? ඔව් සෙන්ටිමීටර් එකහමාරක් දාන්න පුළුවන්. පොකුණින් වතුර ටිකක් අරගෙන ඒ චෙක් කළා තමයි අපි ඒ විදියට තමයි දැම්මොත් දාන්න පුළුවන්. pH එක මනින අර කිමිකල් බොටල් එකක් තියෙනවා. ඒකෙන් සාමාන්‍ය මිලිග්‍රෑම් 5ක් විතර ඩප්පියකට අරන් ඩ්‍රොප් එකක් දැම්මහම ඒකේ pH එකගේ අතට වගේ තියෙන ඕන ඔස්කට එතකොට කොළපාට වෙනවා එතකොට තමයි ඒක හරියන්නේ දැන් ඔය pH අගේ අඩු වුණොත් එහෙම නැත්නම් වැඩි වුණොත් මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ සතුන්ට ඔව් එතකොට සාමාන්‍ය මාළු උඩට වෙලා වගේ ඉන්නවා එක දෙන්න මැරෙන්න යනවා එතකොට ටක් ගාලා වතුර මාරු කරන්න ඕන pH අගේ වැඩි වුණාමද එහෙම නැත්නම් අඩු වුණාමද ඔය තත්ත්වය ඇති වෙන්නේ ඔව් දෙකටම මේ විදියට වෙනවා ඔව් ඒ නිසා හොඳ අවධානයෙන් ඉන්න ඕන ඔබ ඔබ ගෙනහිල්ල ටැංකිය ගත කරන්න පොකුණු ගත කරන්න ඔබේ මත්සයින් කලින් pH අගේ බලලා ඊට අනුව එයාලා මේ දවසක් දෙකක් තියලා ඔබේ ටැංකියේ වතුරත් එක්ක කලවම් කරලා මේ ආදි වශයෙන් බොහොම අවධානයෙන් ඉන්න ඕනේ මේ ඔස්කා වර්ගයේ සතුන් නැති කරද්දි ඉතින් තුෂාර මේ දැන් මේ සතුන් ඇති කරද්දී වෙනත් ප්‍රශ්න ඔබට එන්න පුළුවන් යම් කෙනෙකුට සතුන් ඇති කරද්දී දැන් අපි ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් එතකොට ඒ කටියට දෙන කෑම අනුව වෙනස් වෙන්න පුළුවන් මේ අදි තව මොන වගේ ගැටලු වලටද මුහුණ දෙන්න වෙන්නේ සමහර විට වේල්ටේල් ඔස්කා මසුන් පොඩ්ඩක් හදනකොට පොඩ්ඩක් ටැංකිය අනිවාර්යෙන්ම පිරිසිදුව තබා ගන්න ඕන උන්ගේ අර ටේල් එක වැඩි හින්දා පොඩ්ඩක් ලෙඩ රෝග එන්න බලනවා ගොඩක් දුරට එන්නේ අර හිල් වගේ එනවා ඔළුවේ ඒක එනවා ඊට පස්සේ මේ බඩ ලොකු වෙනවා ඊට පස්සේ ඇස් පොඩ්ඩක් එළියට එනවා ඇස් එළියට එන්නේ නම් ගොඩක්ම වතුර සෞත් වුණාට පස්සේ තමයි සාමාන්‍ය අවුරුද්දකට වතාවක්වත් ඔස්කා මසුන්ට පැජිල් ওই මාළු කෑම වලට කලවම් කරලා පොඩ්ඩක් දුන්නා නම් ගොඩාක් හොඳයි අපි මේ ගොටු පාවිච්චි කරනකොට පොඩ්ඩක් අර කොන්ඩිස් එහෙම හරි බීජින් හරි දාලා ගොටු සාමාන්‍ය දවස් 3කට 4කට සැරයක් හොදලා ගන්න එක හොඳයි. ඒ කියන්නේ අපි ඔස්කා ගන්න හින්දා නම් ඔස්කා බලටම තමයි ගොටු තියාගෙන ඉන්නේ වෙන මාළු කන්නව නම් ඔස්කාට වෙනම ගොටු තියාගෙන ඉන්නේ කොහොඳයි. ගප්පියෙක්ගේ ලෙඩ රෝග වුණත් සාමාන්‍ය ඔස්කා මසුන් එකකට එන්න පුළුවන්. ගප්පින්ගේ තියෙන ඔය දිලීර ඌඩියම් වගේ රෝග ඔස්කාට આવොත් ටිකක් අමාරුයි වේර ගන්න. ඒ හින්දා ගොටු පාවිච්චි කරනකොට පොඩ්ඩක් පරිස්සමෙන් පාවිච්චි කරත් හොඳයි. හොඳයි දැන් මේ වේල් ටේල් වර්ගයේ මත්සෙයින්ගේ මේ මේ ටේල් එක වරල එහෙම නැත්නම් මෙයා වැඩි වියටපත් වෙලා වගේ අපිට පේන්නේ කොච්චර විතර කාලයකද පොඩි කාලේ ඉඳලම මේ වේල් එක තියනවාද එහෙම නැත්නම් යම් කිසි වයසක දිනනවාද මෙන්න මේකත් අපිට පැහැදිලි කරලා දෙන්න සාමාන්‍යයෙන් ඔස්කා මසුන් බීඩ් වෙලා කොමත් අඟල් එකමාරට හොයන්න අමාරුයි අඟල් සාමාන්‍ය දෙකක්වත් තැන්න ඕන මොකෝ ඒ ඔස්කා මසුන් අපි ජෝඩුවක් දැම්මට සාමාන්‍ය 100ට 60ක් වගේ තමයි ප්‍රමාණයක් තමයි ඔස්කා මසුන් වේල් ටේල් එක වදින්නේ ඒ හින්දා සාමාන්‍ය අඟල් 3ක් විතර යන්න ඕන හරි වේල් ටේල් මසුන් හොයාගන්න ඒ මාසෙට අලෙවි වෙන විදිහට අනුව හොඳ ආදායමක් උපයන්න පුළුවන්. තමන් රැකියාවක් කරන ගමන් හරි එහෙම නැත්නම් වෙනත් ව්‍යාපාරයක් කරන ගමන් හරි බොහොම ලේසියෙන් පාසුවෙන් ඔබට මේ වගේ පොඩි ඉඩකඩක මේ මත්ස්‍ය ව්‍යාපාරය කරගන්න යන්න හැකියාව තියෙනවා. විසිතුරු මසුන් ඇති කිරීමේ ව්‍යාපාරේ. ඉතින් ඒ සඳහා අතහිත ලබා දෙන්න නිතරම නිරන්තරයෙන්ම වක්‍ර ලයිෆ් අපි සූදානම්ින් ඉන්න වගත් ඔබට ඉතාමත් ඕනෑකමින් මතක් කරන්න ඕන. යම් දෙයක් කරද්දී ඒකට හොඳ පුහුණුවක් අවශ්‍යයි. ඒ වගේම මේ දැනුමක් තියෙන්න ඕන. දැන් මේ මාළු ඇති කරන එක නිකන් ආවට ගියාට කරන්න බෑ. ඒකට හොඳ පුහුණුවක්, අත්දැකීම්, ඒ වගේම දැනුමක් තියෙන්න ඕනේ. අපි තුෂාරටත් එහෙම තියෙනවද කියලා ඔබට ප්‍රශ්නයක් ඇති. අපි ඒක තුෂාරගෙන්ම දැනගමු. ඔව් මම ජාතික ජල ජීවි වාගා සංවර්ධන අධිකාරියේ පාඨමාලාවක් කළා දවස් 4ක. ඒකේ සර්ටිෆිකේට් එකක් මා ගාව තියෙනවා.
ekedi mata wada punuwak dunna behet warga bidin හැමදේම අපිට කියලා දුන්නේ. මේ විශේෂයෙන්ම මේ බීඩින් සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙනවා සතුන් නැති කිරීමේදී ඔහු ඒ සඳහා මේ ජාතික වශයෙන් ලබාගත් සහතික පත්‍රයක් පවා තිබෙනවා. ඒ නිසා ඔබටත් අපි දැනුම් දෙන්නේ මේ වගේ දෙයක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ආයතනයකින් එහෙම නැත්නම් රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකින් ඒ සඳහා අවශ්‍ය දැනුම පුහුණුව ලබාගෙන කරනවා නම් වඩාත් සාර්ථකව කරන්න පුළුවන්. මේ වගේ කටයුත්තක් කරන්න සමහර විට තනියම බෑ. තමන් ළඟ තියෙන මිල මුදල් ටික මේ වගේ දෙයකට වියදම් කරන්න අමාරු වෙනවා. මොකද ලොකු වියදමක් දරන්න වෙනවා මූලිකව ප්‍රාග්ධනයක් යොදවන්න සිද්ධ වෙනවා. ඉතින් රාජ්‍ය අනුග්‍රහයක් ඔබට ලැබුණාද? එහෙම නැත්නම් පෞද්ගලිකව යම් කිසි සහනයක් ලැබුණාද? බැංකුවකින් එහෙම නැත්නම් පෞද්ගලික ආයතනයකින් ඔබට ලැබුණ කාගෙන් හරි සහයෝගයක් ලැබුණාද? අන්න ඒ පිළිබඳව අපිට මතක් කරලා දෙන්නකෝ. ඔව් අපිට රජයෙන් අර දිවිනය කුමෙන් ටැංකිය හදාගන්න 35000ක ණය මුදලක් ලබා දුන්නා. මේ දැන් අවුරුදු 10ක් විතර වෙනවා 35000 ලැබිලා. ඊට පස්සෙත් ආධාර දුන්නා මං හිතන්නේ ලක්ෂ 2.5 ලක්ෂ 5 දුන්නා. මමත් දැන් මේ ඊ පෙරේදකකට ඉල්ලුම් කරලා තියෙනවා. ඒ හින්දා කොහොමත් කරන අයට කියන්නේ නැග්ඩ එක හරහා ලියාපන්ති සිද්ධ වෙලා ඒකෙන් දෙන උදව් පිළිපදින්න කියලා තමයි කියන්නේ. ඔව් අන්න ඒ කරනවා හොඳටම මතක තියාගන්න. මොකද ඔබ මේ කටයුතු කරද්දී ඒ රාජ්‍ය ආයතනවල ලියාපදිංචි වෙන එක අනිවාර්යෙන් කරන්න. ඒ වගේම හොඳ පාඩමාලාවක් හදාරලා තියෙන එක අනිවාර්යෙන්ම කරන්න. එතකොට ඔබට යම් යම් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලින් ඔබට සහන ලබා ගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ණයක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආධාරයක් ලබා ගන්න පුළුවන්. යම් හානියක් සිද්ධ වුණොත් ඒ සඳහා රැකවරණයක් තියෙනවා. මෙන්න මේ පිළිබඳව අවධානය යොමු කරන්න. ඉතින් තුෂාර අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ මේ ඔස්කා වේල්ටේල් වර්ගයේ සතුන් ඇති කරන අයට? ඒ වගේ මේ සත්වයන් පිළිබඳ අවසාන වශයෙන් ඔබට මොකද්ද කියන්න තියෙන්නේ? ඔව් අපිට ලොකු ආදායමක් ගන්න පුළුවන් වේල්ටේල් සත්තුන්ගෙන්. වෙන එවුන්ට වැඩිය ආදායම ගොඩක් ගන්න පුළුවන්. ඔකෝ ජෝඩුවක් සාමාන්‍ය අඟල වගේ 260ක් වෙනවා. අඟල් 3 වගේ 3000 ගන්නට යනවා. මහ පෙයාර එකක් කොහොම 35000ක් විතර වෙනවා. අද අපි මේ දෙල්කඳ ප්‍රදේශයට ඇවිල්ලා තුෂාරගේ මත්ස්‍ය ගොවිපලේ තමයි කාලය ගත කරේ. බොහොම අපූරු කාලයක් කියලා අපිට කියන්න පුළුවන්. ගොඩක් දැනුමක් අපිට ලැබුණා. අපි මීට කලින් කතා කරලා තියෙනවා මේ ඔස්කා වර්ගයේ සතුන් පිළිබඳව. නමුත් අද මේ වේල්ටේල් වර්ගයේ ඔස්කා සතුන් පිළිබඳව කතා කරේ. ලොකු දැනුමක් අපේ දැනුම් පොතට එකතු කරගන්න හැකියාව ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් තුෂාරගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අනාගතයේ තවත් මත්ස්‍ය ගොවිපල විශාල කරගෙන හොඳ ආදායමක් ලබන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් වක්‍ර ටීවී වක්‍ර ලයිෆ් වැඩසටහන පිළිබඳව තුෂාරගේ අදහස මොකක්ද? ඔව් හොඳ වැඩසටහනක් කියන්න පුළුවන්. මේකෙන් හැමෝටම දැනුම ලබා දෙනවා මාළු සම්බන්ධ හැම සතෙක් ගැනම කියලා දෙන හොඳ වැඩසටහනක් කියලා කියන්න පුළුවන් අපිට. ඒත් එක්කම දැන් මේ ස්ථානයට ඇවිල්ලා මත්ස්‍යින් මිලදී ගන්න කවුරු හරි කැමැත්තක් දක්වනවා නම් අපි කොහොමද සම්බන්ධ කරගන්න ඕනේ? ඔබතුමාගේ ටෙලිෆෝන් නම්බර් එක, ඇඩ්‍රස් එක කොහෙද තියෙන්නේ? අන්න ඒ විස්තරات අපිට කියන්නකෝ. මම ඉන්නේ බෙල්කඳ. මේ ඇඩ්‍රස් එක 415 අට හයි ලෙවල් පාර ගංගොඩ විලනුගියකොඩ. ටෙලිෆෝන් නම්බරය 0778400400. ඉතින් මෙතෙක් වෙලා වක්‍ර ලයිෆ් සමගින් එකතු වෙලා හිටිය ඔබට අපි ආරාධනා කරනවා අපේ ගුණදොස් අපිට කියන්න, කමෙන්ට් කරන්න, ඔබගේ අදහස් අපිට කියන්න ඉතාමත් වටිනවා. ඒත් එක්කම මතක් කරන්න එපා ඔබ තාමත් වක්‍ර ලයිෆ් අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි දාන වීඩියෝ ඉක්මනින්ම ඔබට දැනගන්න හැකියාව තියෙනවා. බෙල් බටන් එකත් ඔබලා තියාගන්න. එතකොට ලේසි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔබට දැනගන්න හැකියාව තියෙනවා. මොකද අපි නිරන්තරයෙන්ම විවිධ සුරතල් මසුන් පිළිබඳව තොරතුරු ඔබට ගෙනෙනවා. ඒක කුමන මොහොතේනවත් දන්නේ නැහැ. අන්න ඒ නිසා අවධානයෙන් ඉන්න. අදට සමුගෙන යන්නටයි සූදානම්. අපි නැවතත් දවසක මේ වගේම වක්‍ර ලයිෆ් සමගින් එකතු වෙමු. ජීවිතේ ජයගත් මිනිස්සු ගැන කතා කරන්න. සියලු දෙනාටම ජය වේවා.